විශ්වයේ ආශිර්වාදයේ සබදාමේ ප්‍රබලතම බලයන්ති. ශක්තිය ආශිර්වාදයේ මගේ දරුවෝ හැමදිනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතා ගන්න බැරි විදියට මුදල් ආකර්ෂණ බලය තව තව තීව්‍ර කරගන්න. දරුවන්ට උදව් වෙන මුදල් ශක්ති ගුරුකම ලබා දෙන්නට තමයි අපි සූදානම් වෙන්නේ. මේ ගුරුකම සිදු කරන්නට පුංචි පුංචි දේවල් ටිකක් දරුවෝ සිදු කරන්න ඕනේ. ඒ දේවල් පිළිබඳව මම කියා දෙන්නම්. ඉස්සෙල්ලම තමන්ගේ මුදල් බලය, මේ මුදල් ආකර්ෂණ බලය විශ්වයට ඔබ කියන්නට ඕනේ ඔබේ භාවය නිවැරදි කිරීමේ. එහෙනම් මුලින්ම දරුවෝ කරන්නට ඕනේ තමන්ගේ භාවය තුළ තමන්ට මුදල් ගලාගෙන එන හැකියාව තව 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 ප්‍රබලව තීව්‍ර කිරීම. ඒ කියන්නේ දැන් ඇස් ටික පියාගෙන හොඳට බලන්න තමන්ගේ ඇතුළාන්තය කොයි විදියටද මුදල් පිළිබඳව හිතන්නේ කියලා. තමන්ගේ ඇතුළාන්තයේ මුදල් පිළිබඳව දැනෙන හැඟීම දිහා මුලින්ම බලන්න. මේ මොන අභ්‍යාසය කරත් හරියට මුදල් තමන් වෙතට ආකර්ෂණය කරන්න තමන්ගේ ඇතුළාන්තයටම ඒ ෆ්‍රීකවන්සි එක නිවැරදිව ආකර්ෂණ බලය ලබා ගන්න ඉස්සෙල්ලම දරුව තමන්ගේ ඇතුළාන්තය නිවැරදිව ඒකට අනුරූප වෙන විදියට සකස් කරගන්න. ඒ සකස් කරගන්න මූලික පියවර තමයි තමන් ඇස් දෙක පියාගෙන තමන්ගේ මුදල් ආකර්ෂණ බලය මේ මොහොතේදී තමන් කොයි විදියටද තියාගෙන ඉන්නේ කියලා බලන්න. ඇස් දෙක පියාගෙන බලනකොට තමන්ට මුදල් පිළිබඳව එන විවිධ ආකල්ප තියෙනවනේ පුතේ. මෙන්න මේ ආකල්ප ඍණාත්මකයිද ධනාත්මකයිද තමන්ට මුදල් පිළිබඳ දැනෙන්නේ මොකද කොහොමද? සමහර දරුවෝ දැන් මට මේ ළඟදි දවසක කතා කරපු එක්තරා දරුවෙක් ඒ දරුවා කිව්වා ඒ දරුවා මිඩ්වයිෆ් කෙනෙක් කියලා. ඒ දරුවට දැනෙන හැඟීම තමයි මුදල් පිළිබඳව අපි මොනවා කරත් අපිට හරියන්නේ නැහැ, අපිට මුදල් ගන්න බෑ, අපිට මුදල් කොහොමද මේ විශ්වයේ මුදල් එනවා කියන්නේ. මේ විදිහ හරිම පටු. එහෙම නැත්නම් එක තැනකට සීමා වෙච්ච අදහස් ටිකක තමයි ඒ දරුවා හිතලා තිබුණේ. ඒ දරුවට මේ අභ්‍යාස කරත් හැමතිස්සෙම මතක් වෙනවා මෙහෙම මුදල් ගන්න පුළුවන්ද, මේකද මුදල් ගන්න විදිය. ඇයි එහෙම දැනෙන්නේ? තමන් මේ භෞතික මායාවට පුදුම විදියට කොටු වෙලා ඉන්න නිසා. ඉස්සෙල්ලම අන්න ඒ තමන්ගේ හිත ඇතුලේ තමන්ගේ ඇතුළාන්තයේ බිරිකෙමින් තියෙන මෙන්න මේ වගේ මුදල් පිළිපද ඍණාත්මක අදහස් ටික ඔක්කෝම අල්ලලා හුට්ටට ගෙත ගාලා බෑග් එකට දාලා විසිකරන්න. මුදල් තමන්ට ගලාගෙන එන්නේ තමන් මහන්සි වෙලා වැඩ කරොත් නෙමෙයි. මුදල් තමන්ට ගලාගෙන එන්නේ තමන් මොනවා හරි ප්ලෑන් එකකට අනුව වැඩ කරොත් නෙමෙයි. මුදල් කියලා කියන්නේ ශක්තිය. ඒ ශක්තියට තමන්ගේ ඇතුළාන්තයේ හරි විදියට විවර කරොත් විතරයි තමන් ගාවට හරියටම මුදල් ගලාගෙන එන්නේ. ඒ ශක්තිය මෙහෙම විවර කරනා ඒ අසීමිත බලයට තමන් ගාවට ඇතුළත් වෙන්නට තමන් ගාවට ඇතුල් වෙන්නට අවශ්‍ය කරන මේ දොරටුව විවර කරගන්න. ඒ දොරටුව විවර කරන්න නම් අර කුටු කරලා තියෙන අර බැමි වලින් හිර කරලා තියෙන මේ දොරටුව විවර කරන්න නම් හිත ඇතුළේ තියෙන මුදල් පිළිබඳ ඍණාත්මක අදහස් සියල්ලම ඉවත් කරන්න ඕනේ. පැහැදිලිද කියපුතේ? හිතට එනවා ආයි හිතට එන්න පුළුවන් මේම පුළුවන්ද අනිත් එක මොකක් කොහොමද මට කෝටි ගාණක් ලැබෙන්නේ ඔහොම හිතෙන්න පුළුවන්. ඒ කිසි දෙයකට තමන්ගේ හිත නතු කරගන්න එපා. මේ මොහොතේදී තමන්ගේ හිත ඇතුලේ තියෙන සියලුම මේ මුදල් බලයට තමන් වෙතට එන්න තියෙන ඔකෝම අවහිරතා ටික ඉවත් කරන්න. මට දැනට කියන්න පුළුවන් ඒ අවහිරතා ටික ඉවත් කරන්න කියලා විතරයි. ඒක පොදුවේ මට කියන්න පුළුවන් ක්‍රමයේ ඉච්චරයි. හැබැයි සමහර දරුවන්ගේ ඒ භාවවලට අදාළව ඒ දරුවොත් එක්කලා වෙන වෙනම කතා කරනකොට තමයි මට හරියටම කියන්න පුළුවන් ඒ දරුවාගේ භාවයට අනුකූලව ඒ දරුවා ඉරින ශක්තිය කොහොමද ඉවත් කරන්නේ කියලා. හැබැයි පොදුවේ දරුවන්ට තමගේ හිතට විධානය දෙන්න පුළුවන් මේව ඔක්කෝම අයින් වෙලා යන්න කියලා. තමන් ඒව ඔක්කෝම මෙහෙම අල්ලගෙන හුදුට ගෙත ගහලා බෑග් එකට දාලා විසි කරනවා දකින්න පුළුවන්. මේ දෙක මට පොදුවේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් ක්‍රමය
ඒ විදියට මුලින්ම තමන්ගේ හිත කොටු කරලා තියෙන තමන්ගේ හිත හොටටම මේ විදියට බැදලා 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 දාලා තියෙන සියලුම අනවශ්‍ය මුදල් පිළිබඳ ඍණාත්මක හැඟීම් ටික අයින් කරන්න. තමන්ගේ ජීවිතයට කෝටිපති වරම් ලබා ගන්න ඕනි නම් මේ දේ අනිවාර්යයෙන්ම දරුවෝ සිදු කළ යුතුමයි යුතුමයි යුතුමයි. ඒක සිදු කරන්නේ නැතුව ඒ දේ හරි විදියට තමන්ගේ ජීවිතයට ලබා ගන්නේ නැතුව දරුවන්ට මේක කරන්න බෑ. පළවෙනි දේ ඒක. දෙවෙනි දේ තමයි තමන්ගේ ඇතුළාන්තයේ තියෙන මුදල් තියෙන අය කෙරෙහි තමන්ගේ හිතට දැනෙන චිත්ත වේග නිවැරදිව කලමනාකරණය කිරීම. මුදල් පිළිබඳ මුදල් තියෙන අය ගැන ඔබලන්ට දැනෙන හැඟීම, ඉරිසියාවක් එනවද, ක්‍රෝධයක් එනවද, ඒගොල්ලෝ කොහොමද මුදල් හොයාගත්තේ කියලා තමන්ට හරිම සැකසහිත හැඟීම් වෙනවද, මේ හැමදේම මිදෙන්න ඕනේ. කාටවත් ඉරිසියා කරන්න එයාට තියෙන මුදල් ප්‍රමාණය ගැන හිතන් දෙන්න එපා. ඒක හරිම පටු හිතුවිල්ල. ඒකට හේතුත් මං කියන්න. සමහර අපි හිතමු කෝටි ගාණෙන් ගනුදෙනු කරන අය ඉන්නවා කියලා. ඒගොල්ලෝ කෝටි ගාණෙන් කෝටිය කියන මුදල් ප්‍රමාණය පිළි එහාට මෙහාට කරාට දැන් ගොඩාක් ඔය මේ මැණික් ක්ෂේත්‍රයේ ඉන්න අය, එතකොට ඉහළම ව්‍යාපාර ක්ෂේත්‍රවල ඉන්න අය ඒ දරුවෝ මංගාවට එනවා උදව් ලබා ගන්න. ඒගොල්ලන්ගේ ව්‍යාපාරවලදී විවිධ ගැටලු ඇති වෙනකොට ඒ දේවල් පිළිබඳව උදව් ලබා ගන්න සමහර දරුවෝ පිටරට ඉඳලා තාම ඉහළ ව්‍යාපාර කරන දරුවෝ මංගාවට එනවා උදව් ලබා ගන්න. එතකොට ඒගොල්ලෝ කටයුතු කරන්නේ බිලියන ගණන්වලින්, සමහරට ඩොලර් අපි ගත්තොත් ලක්ෂ ගණන්වලින්, කෝටි ගණන්වලින් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. හැබැයි ඩොලර් කෝටි ගණන්වලින්ම තමයි ඒගොල්ලන්ගේ ශක්තිය අවහිරන් තාත් සිදුවෙන්නේ. ඒගොල්ලන් ඉන්නේ සුඛෝපභෝගී ජීවිත. අපි කියන විදිහට අපි කියන්නේ සුඛෝපභෝගී ජීවිත කියලා. ලොකු ගෙදරක් තියෙනවා, කාර් ගොඩාක් තියෙනවා, එහෙම ලොකු විදිහේ භෞතික ලෝකයක් ඒගොල්ලෝ හදාගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලන් ඔගොල්ලෝ හිතන අද මුදල් ඔක්කොම දරාගෙන ඉන්නවා කියලා ඒගොල්ලන්ට ශක්තිය අවහිරතා නැහැ කියලා. ඒගොල්ලන්ට ශක්තිය අවහිරතා තියෙනවා. ඒගොල්ලන්ට විවිධ විදිහ, ඒවා සාමාන්‍ය මේ රුපියල් 1000න් 5000න් 50000න් සිට වෙන ඒවා නෙමෙයි. ඒවා ඉහළ ශක්තියක්. ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ ඒගොල්ලන්ගේ ශක්තිය පිළිබඳව තියෙන සිදුවීම් සියල්ලම වෙන්නේ ඩොලර් කෝටි ගණනක ඒගොල්ලන්ට ණයක් තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ හම්බ කරන්නේ ඩොලර් කෝටි ගණන් වලින්. ඒක හරියට අපේ ලංකාව අපි ලංකාව බිස්නස් එකක් විදිහට ගත්තොත් මේ ලංකාව තුල තියෙන ඍණ භාවය ඩොලර් කෝටි ගණනක ණයක් විදිහට තමයි අපිට පේන්නේ. ඒ වගේම අපි බිලියන ගණන් ඩොලර් කෝටි ගණන් අපි හම්බත් කරනවා. හැබැයි එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් වැඩි ව්‍යාපාරිකයින් හැමෝම ඒගොල්ලන්ට තියෙන අර ඒ විදිහේ ගැටලු. ඒගොල්ලන්ට සමහර විට දැන් අපි හිතමු සමහර මැණික් ව්‍යාපාර කරන දරුවෝ මංගාවට එනවා මට කෝටි දෙකහමාරක් තුනක් පාඩු වුණා කියලා. ඒකට කෝටි දෙකහමාරක් තුනක් පාඩු වෙන්නේ කොහොමද ඒගොල්ලන්ට? ඒගොල්ලෝ කෝටි ගණන් වලින් හිතන්නේ. ඒගොල්ලන්ගේ ශක්තිය අවහිර වෙනකොට ඒගොල්ලන්ට ඒක දැනින්නේ ඒගොල්ලන් රුපියල් 1000ක් පාඩු වුණාට දැනෙනවද? දැනින්නේ නැහැ. ඒක වෙනම මානයක් තුල තියෙන ශක්ති අඩුළු හුඩුකන්. එතකොට දැන් මට උගලන්ට කියන්න ඕනේ අර හොඳට සල් දැන් උගලන්ට හිතෙන්නේ යා කෝටි ගණන් වලින් බිස්නස් කරන්නේ කියලා තමයි උගලන්ට හිතෙන්නේ. හැබැයි එතන ශක්තිහාගි වෙනකොට ඒවත් ඒගොල්ලන්ට ප්‍රබලව දැනෙනවා. ඒක නිසායි මම කියන්නේ අර ගොඩාක් තියෙන ඇත්තටම මේ සමහර මිනිසුන්ට ගොඩාක් සල්ලි තියෙනවා, ගොඩාක් ඉඩකඩම් තියෙනවා, එහෙම දැකලිවන සමහර අයගේ හිතවලට එනවා අනේ මෙයාට මෙච්චර තියෙනවනේ අපිට නෑනේ කියලා හිතනවා. ඒක වැරදි. ඒ මානෙට කුයි වෙලාවකවත් යන්න එපා. ඒ හිතුවිලිවලට කුයි වෙලාවකවත් යන්න එපා. ඒකේ ඔගොල්ලන්ට මොකද වෙන්නේ? ඔගොල්ලෝ ගාව ඔගොල්ලන්ට අවශ්‍ය විදිහ ජීවත් වෙන ඔගොල්ලන් ඉන්න භාවය තුළ කටයුතු කරන්න ඔගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තියත් එතෙන්දී පිරිහිලා යනවා. එහෙනම් දෙවෙනි දේ තමයි ඒක. තමන් නිවැරදිව බලගැන්වෙන්න. පළවෙනි දේ දෙවෙනි දේ තමන් ගාව තියෙන අර
තව කෙනෙක්ගේ මුදල් ආකර්ෂණ බලයට ඇති කරන ඍණ ශක්තිය ඒක ඒකෙනාට නෙවෙයි බලපවත්තන්නේ තමන්ටම කියන එක තේරුම් ගන්න ඕනේ. වෙන කෙනෙක්ට ඒක බලපවත්තන්නේ නැහැ පුතේ. කියන්නේ දැන් තව කෙනෙක්ට මුදල් තියනවා කියලා අපි අනේ එයාට මෙච්චර මුදල් තියනවා කියලා හිතුවා කියලා එයාට නෙවෙයි ඒකට නපුරු සිතුවිල්ල එන්නේ. තමන්ටමයි, තමන්ගේ ශක්තියමයි ඍණාත්මක වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ දෙවන්නේ ඒක. තුන්වෙන්නේ තමයි තමන්ගේ භෞතික පරිසරය නිවැරදිව ශක්තිය ආකර්ෂණය වෙන විදිහට සකස් කරගන්න ඕනේ. ඒකට තමයි මම දරුවන්ට ආශිර්වාද කොළඳුම් කට්ටලේ ලබා දීලා තියෙනවා. ඒ වගේම ශාක හමුදාව පිළිබඳව දරුවන්ව දැනුවත් කරලා තියෙනවා. කොහොමද තමන්ගේ තමන් වාසය කරන ගෙවත්ත නිවැරදිව ශක්තිය ආකර්ෂණ බලයෙන් බලගන්න කියන එක දරුවන්ට මම කියලා දීලා තියෙනවා. ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. පැහැදිලිද? හතරවෙනි දේ තමයි අද වීඩියෝ එකේ දරුවන්ට කියා දෙන්න තියෙන වටිනාම දේ. ඒ තමයි මේ අභ්‍යාසය කරන විදිය. මේ අභ්‍යාසය කරන්න අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය පෝසිලේ හරි වීදුරු හරි පොඩි පීරිසියක් ගන්න. මේ පීරිසියට ලුණු ටිකක් දාන්න. ලුණු ටිකක් දාලා ඒකට උඩින් දාන්න ඕනේ කුරුඳු කුඩු ටිකක්. කුරුඳු කුඩු දාන්න ඕනේ. කුරුඳු කුඩු ටිකක් දාලා ලුණු ටිකක් දානවා. ලුණු ටිකට උඩින් කුරුඳු කුඩු ටිකක් දානවා. කුරුඳු කුඩු ටිකක් දාලා ඒකට උඩින් කරාබු නැටි ටිකක් අර ලුණු වල රඳවන්න. ඔය ලුණු වල රඳවපු කුරුඳු කුඩු ලුණු සහ කරාබු නැටි රඳවගත්ත මේ තියෙන පුංචි පීරිසිය තමන් නිදාගන්න තැනින් තියාගන්න. පැහැදිලිද? තමන් නිදාගන්න තැනින් තියාගෙන තමන් නිදාගන්න මොහොතේදී මේක තමන් ගාව, මේව තමන්ගේ ගාව තියාගන්න, තමන්ගේ අතට අරගෙන තියාගන්න. මේක තියලා තියාගෙන එක වතාවක් තමන්ගේ මේ උදර ප්‍රදේශයට වෙනකම්, තමන්ගේ හිසේ ඉඳලා උදර ප්‍රදේශයට වෙනකම් මේ පීරිසිය මෙහෙම රවුමට අරගෙන යන්න. උදරේ එතකොට තමන්ගේ හිස, තමන්ගේ දෙවුර, තමන්ගේ උදර ප්‍රදේශය මේ ටික ආවරණය වෙන විදිහට මෙහෙම අර කුරුදු කුඩුයි ඉස්සෙල්ලාම ලුණු තියෙනවා. ලුණු කැට පාවිච්චි කරන්න ඕනේ. ලුණු කැට, ඊට පස්සේ කුරුදු කුඩු, ඊළඟට කරාබු නැටි ටික. ඒක දාපු එක මෙහෙම අරගෙන යන්න ටිකක් සාමාන්‍යයෙන් 5-6 වතාවක් විතර මෙහෙම අරගෙන යන්න. ඒ අරගෙන ගිහින් අරක තමන්ගේ අතමත තියාගන්න. ඒ අතමත තියාගෙන ඇස් දෙක පියාගෙන දකින්න ඉහළ ආකාශයේ බැවිලා තියෙනවා එක්තරා විදිහක උමන් මාර්ගයක් වගේ. තමන්ගේ ඉඳලා මෙහෙම වෙනස්ම මාර්ගයක්. ඒක නිකන් තමන්ට දකින්න පුළුවන් රත්තරන් පාටට නෙමෙයි, මෙහෙම ආකාශයේ මැවුණු මාර්ගයක් විදිහට. ඒක හරි වක්‍රාකාර, නිකන් බටයක් අපි දෙකට කැපුවොත්, වටයක් දික්කතට දෙකට කැපුවොත් තියෙන මාර්ගයක් වගේ. එහෙම නැත්නම් අපි ගුවන් යානයකින්ලා බිමට, අර සාමාන්‍යයෙන් ඒ ගුවන් යානේ ගමන් කරන අයට යන්නට තියෙන පඩි පෙළ වගේ, අන්න එහෙම හරිම වක්‍රාකාරව හැදිලා තියෙන පාරක් දකින. මේ පාරේ ඉඳලා තමන් ගාවට මුදල් මිටි මිටි ලක්ෂ 25 මුදල් මිටි මිටි මෙහෙම ගලාගෙන එනවා දකින්න. තමන් ගාවට ඒ සියල්ලම ගලාගෙන ඉන්නේ අර ලුණු පීරිසියට. ලුණු පීරිසියට තමයි මෙහෙම ගලාගෙන ඉන්නේ ලුණු කුරුඳු. ඊළඟට තමන් අර හදාගෙන තියෙන කරාබු නැටි තියෙන පීරිසිය ගාවට මුදල් මෙහෙම ගලාගෙන එනවා දකින්න. තමන්ව රත්තරම් පාටින් දිදුලමින් මේ මුදල් සියල්ලම, මේ මුදල් ගොන්නම තමන් ආකර්ෂණය කරගෙන තියෙන විදිය දකින්න. මේක මේ විදියට හැමදාම අර ලුණු පීරිසිය මුකුත් වෙන්නේ නැහැ. කුරුදු කුඩු දාලා මේක තියෙනකොට මුකුත්ම වෙන්නේ නැහැ. ඔකලගේ ඇඳ ගාව තියලා තියන්න. ඒකෙන් තමන්ගේ කාමරයටත් ඍණ ශක්තිය ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. ලුණු ටික දිය වුණාම ඒක අයින් කළා ආයෙ වෙනස් කරන්න පුළුවන්. ලුණු කැට ටික දිය වෙලා ගියොත් ඒක අයින් කළා ආයෙ අලුත් කරගන්න පුළුවන්. මේක ලුණු කැට බැහැර කරනකොට දරුවානෝ කොහොමද බැහැර කරන්නේ කියලා මගේ නිර්දේශය තමයි අනිවාර්යයෙන්ම
ඒ ලුණු කැටි ටික පාවිච්චි කරන්න තමන්ගේ පොල් ගහකට. පොල් ගහක් ළඟට පොල් ගහකට සාමාන්‍යයෙන් අඩි 3ක් විතර පහලින් වළඳ යමීම කරන්න. ඒක තමයි උචිතම දේ. මේ විදිහට මේක තමන්ගේ කාමරේ තියාගන්න, තමන් නිදාගන්න. තමන්ගේ හිස තියෙනවානේ, හිසට ඉහළින් තියාගැනීම කරන්න. ගොඩාක් ළඟින් නෙමෙයි, ටිකක් හිස ගාවට වෙන්න ටිකක් ඉහළින් තියාගැනීම කරන්න. මෙතෙන්දී උගලන්ගේ මේ භාව පිරිසිදු කරන්න මේකෙන් ඉෆෙක්ට් එකක් සිද්ධ වෙනවා. ශක්ති විද්‍යාත්මකව එතෙන්දී උදව් වීමකුත් සිද්ධ වෙනවා. ඒ වගේම උගලන්ට මේක දවස් 7ක් එක දිගටම උදේටයි ආය රැයට නිින්දට යනකොටයි උදේ නැගිටිනකොටයි ආය රැයට නිින්දට යනකොටයි නැගිටිනකොටයි මේක කරද්දි 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 දැනී තමන්ට හිතාගන්න බැරි විදිහට මුදල් ගලාගෙන එන මාර්ගයක් විවර වෙනවා. එක හම්බෙන් ලැබෙන දෙයක්. එක්කෝ සමහර පිටරටක ඉන්න කෙනෙක් කතා කරලා මොනවා හරි ව්‍යාපාරයකට කතා කරනවා. එහෙම නැත්නම් තමන්ට එකපාරටම පිටරට යන්න වෙනවා. එහෙම නැත්නම් කෝටි ගණනක මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් තමන්ගේ මොනවා හරි හැකියාවක් මත තමන්ට ඒ හැකියාවක් විවර වෙනවා. එහෙම නැත්නම් කාගෙන් හරි උරුම වෙන්න තියෙන දේපලක් ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ගෙම විකුණ ගන්න බැරි වෙච්ච ඉඩමක් කෝටි ගණනකට විකුණන්න පුළුවන්. මේ වගේ මොනවා හරි දෙයක්. එහෙම නැත්නම් තමන්ට කෝටිපතියෙක් විවාහ කරගන්න ලැබෙනවා. මෙහෙම වෙන්න පුළුවන් ආදරය හරහා ඕනෑම ක්‍රමයකින්. විශ්වයේ තමන්ට මුදල් ලබා දෙන මේ මාර්ගය ඒක උගලන්ට තීරණය කරන්න බෑ. සමහර දරුවෝ ඉර වෙලා ඉන්නවා මට මුදල් ලැබෙන්නේ ලොතරැයකින් විතරයි. එහෙම නැත්නම් හිතනවා මට මුදල් ලැබෙන්නේ මට මොනවා හරි වන්දියක් ගන්න තියෙන එකකින් විතරයි. ওই විදිහට මට දරුවෝ ඔය වැඩපළුවට සම්බන්ධ වුණාම කියනවා මට මේක මේක තමයි ගන්න ඕනේ කියලා. ඒක වැරදි. එහෙම නෑ. තමන් හැම වෙලාවෙම නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරනවා නම් ඒ ශක්තිය දිගේ තමන් ගාවට මුදල් මිටි 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 ගලාගෙන එනවා. ඒව තමන් ගාවට ගලාගෙන ඇවිල්ලා තමන්ට අතිරික්තයක් විදිහට නිර්මාණය වෙනවා. ඒ අතිරික්තය තමන්ට මුළු ජීවිත කාලයම සේවා කරමින් තමන්ගේ ජීවිතයේ සැනසීම ලබා ගන්නට තමන්ට උදව් වෙනවා. ඒ විදිහට තමන් තමන්ව බලගැන්වීම කරන්න. පැහැදිලිද කියන්නේ? හරි, මේ ටික තමයි පැටතරුවන්ට කියන්න තියෙන්නේ. මේ ටික නිවැරදිව සිදු කරන්ද, මේ අභ්‍යාසය නිවැරදිව සිදු කරලා ඕනෑම දරුවෙකුට ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. අවශ්‍ය ඕනම දරුවෙකුට සෞභාග්‍ය රන්තරටුව වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ භාවාත්මකව දරුවන්ට දරුවන්ගේ ඇතුළාන්තයේ තියෙන අභ්‍යන්තර ශක්ති අවහිරතා සියල්ලම පිළිබඳව ඒවා ඉවත් කරගෙන තමන් නිවැරදිව මේ ගමන යන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශනේ. මම හැම වෙලාවෙම මේ දරුවන්ට මතක් කරන්න ඕනේ මට පුළුවන් දරුවන්ට මඟ පෙන්වන්න විතරයි. මොකද අපේ භාවය කියන දේ හැම වෙලාවෙම වෙනස් වෙනවා. අපේ ඌරාවේ තියෙන ශක්තිය හැම මොහොතකම වෙනස් වෙනවා. තමන් මේක හැම වෙලාවෙම තමන්ට කියලා දිදී කියලා දිදී කියලා දිදී අර මන්ත්‍රයක් වගේ හැම වෙලාවෙම තමන් ක්ලෙන්ස් කරමින්. දැන් අපි එක දවසක් මූණ හේදුවා කියලා අද මම මූණ හේදුවා කියලා හෙට මූණ හොදන්න තියෙන්නේ නැහැ. අපි අපේ කාමරේ එක දවසක් අතුගාල දැම්ම කියලා ඊළඟ දවස අතුගාල නැතුව ඉන්නේ නැහැනේ. අන්න ඒ වගේ හැම වෙලාවෙම තමන්ව බල ගන්නවමින් තමන්ව ශක්ති ගන්නවමින් මේ ගමන දරුවෝ ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්තම් මේක තුල රැඳෙන්න බෑ. ඒකට තමයි ගොඩාක් මේ ශක්ති ගන්නවන දේවල් දරුවන්ට දීලා තියෙන්නේ. ආශිර්වාද පළිඹු කට්ටලේ හැමදාම භාවිතා කරමින් තමන් නිවැරදිව ඒ ශක්තිය තමන් වෙතට ආකර්ෂණය කරන්න ඕනේ. ඒක දවස් දෙකක් පාවිච්චි කළා ආයෙ කරන්න නැතුව හිටියොත් තමන් අභ්‍යාස නොකර හිටියොත් මේ ඔක්කොමම බලක් නැති වෙනවා. ඒ නිසා දරුවන්ට මම යන මාර්ගයේ ඒ දරුවන්ට ඒ දරුවගේ භාවයට අනුකූලව කියලා දෙනවා. ඒ මාර්ගයේ ගමන් කරපු දරුවන්ට මේ වෙනකොට කෝටිපති වරම් ලැබිලා තේනවා. ඒක හරියටම ජීවිතයට එකතු කරගත්ත නිසා. ඒගොල්ල ගාව අධිශක්ති පලිඟු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ට මම ඒව බලගන්නලා ලබා දෙනකොට ඒගොල්ල හැමදාම ඒව හරියටම බලගැන්වීම කරනවා. ඊළඟට අධිශක්ති හිරුමැණික් ඒගොල්ල ගාව ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ඒගොල්ල නිවැරදිව බලගන්වමින් මේ අභ්‍යාසවලට ඒගොල්ල වෙනම වෙලාවක් දීලා තියෙනවා. මේ ලෝකෙ පුරාම ඉන්න තාම හොඳ ඉහළ ව්‍යාපාර කරන දරුවෝ මේ හැමදේම කරනවා. ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ওই ලুকু පලිඟු ලুকু ඊළඟට කිරුමැණි ගොඩාක් කරගෙන ඔය පට පින්තූරේ වන්දේ. ඒගොල්ලෝ හරියට මේ අභ්‍යාස කරනවා. ඒගොල්ලන්ට නිකන් ඉන්න පුළුවන්ද? ඒගොල්ලන්ට මොනවත් කරන්න ඕනේ නැහැ, වැඩ කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන් ලুকু ව්‍යාපාර හදලා තියෙනවා. ඒ ව්‍යාපාර නංවන්න සමහර දරුවෝ මට
අපි මං සරගෙන ආය ආය කතා කරනවා ඒකලන් ව්‍යාපාර ආරම්භ කරන්න පටන් ගත්ත දවසට ආයේ ඒවා විවෘත කරන දවසට සමහර දරුවෝ මට ඒ වෙලාවට ඒ රටට එන්න කියලා ස්පොන්සර් කරනවා මං ඒවා මේ තාම මම මේ මුළු ලෝකෙටම විවෘත වෙන්න සතුටු නැති නිසා මම තවමත් ඒව ප්‍රතික්ෂේප කරනවා මොකද මට තව තියෙනවා රාජකාරි ටිකක් ඉටු කරන්න ඒක ඉවර කරාට පස්සේ තමයි මට මේ මුළු ලෝකෙටම දරුවන්ට ආශිර්වාද කරන්න මේ මුළු ලෝකෙටම දරුවන්ට මේ මම කියා දෙන මාර්ගයේ නිවැරදිව ග්‍රහණය කරන්නට සජීවීව උදව් කරන්න හැකියාව තියෙන මම තාම ඒ ආරාධනා බාර ගන්නේ නැහැ ඉතින් ඒ දේවල් ටික නිවැරදිව ජීවිතයට එකතු කරගෙන හරියට බලගැන්වීමෙන් හරියට තමන්ගේ ව්‍යාපාර නිවැරදිව සංවර්ධනය කරගෙන ඒක සම්පූර්ණයෙන්ම භාවාත්මකව කරන්න ඕනේ. ඒක හරියට අරගෙන කටයුතු කරන දරුවන්ට වරදින්නේ නැහැ. ඉතින් මේ මාර්ගයේ හරියට තේරුම් ගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. හැම දරුවෙකුටම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. හැම දරුවෙකුටම තමන්ට සැනසීමේ සතුටින් ඉඳගෙන තමන්ට අවශ්‍ය කරන සියලුම දේවල් තමන් වෙතට ලබා ගන්න මේ ක්‍රමය තුල නියැලෙන්නට පුළුවන්. ඒක අනිවාර්යෙන්ම ඒ දරුවෝ ප්‍රගුණ කරන්න ඕනේ දෙයක්. ඒක ශක්තිය මතම විතරක් සිදුවෙන දෙයක් බවත් මතක් කරන්නට ඕනේ. ඉතින් අවශ්‍ය දරුවන්ට සෞභාග්‍යයෙන් අතුරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන් ව්‍යවසායික බලාගාරයට ව්‍යාපාර සංවර්ධනය කරගන්න අවශ්‍ය කරන සියලුම ශක්ති විද්‍යාත්මක උපදෙස් ලබා ගැනීමෙතෙන්දි කරගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ මුදල් ලිපේ මේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මැහුම් පාඨමාලාවට අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ගේ දැනුම තීව්‍ර කරගන්න. අපිට සේවකයින් ඉන්නවා කියලා හැමදේම කරලා දෙන්න. හැබැයි තමන් දැනගන්න ඕනේ ඒව මෙහෙවන්න. දැන් මම මේ කෘෂි කර්මාන්තය පිළිබඳව මේ ජීව තාක්ෂණය පිළිබඳව ඊළඟට මේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ගැන දන්නේ නැත්නම් මට මගේ ගොවිපළවල් වල ඉඳ වැඩ කරන දරුවන්ට ඒ දේවල් කියලා දෙන්න බෑ. ඒ වගේ ගලන්ට හරියට කියලා දෙන ඒගොල්ලන් ඒ දේවල් වලට යොමු කරද්දී මම ඒ දේවල් කියලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ හැමදේම ඔයගලන්ට කියලා දෙන්නේ ඔයගලන්ටත් ඒ තැනට ඔයගලන්ටත් ඔයගලන්ගෙම කියලා ව්‍යාපාර පටන් ගන්න. දැන් මම ව්‍යාපාරික ඕකිට වගාව දරුවන්ට ලබා දෙන්න. ඒත් ඒ දැනුමින් සම්බන්ධ වෙලා තමයි ඒක පටන් ගන්න ඕනේ. ඊළඟට අන්තර්ජාලයේ මුදල් ලිපියේ මේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවේ දරුවන්ට ඒ දේවල් ගැන පිළිබඳව දැනුමක් වීම තියෙනට දැනුම ලබා ගත්තට පස්සේ ඌනේම දෙකෙන් තමන්ට පුතන් හිතීමේ හැකියාව තියෙනවා. මහන්න දැනගෙන ඉන්න ඕනේ. මහන්න දැනගත්තොත් තමයි තමන්ට තමන් ගාව තියෙන රෙද්දක් හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඒක බොරුවට අපට යනවා. ඒක මේ දේවල් පිළිබඳ දැනුම ලබා ගන්නත් මම අවස්ථාව දීලා තියෙනවා. සියලුම දේට දරුවෝ ඉන්න තෝන පහල description box එකේ තියෙන page එකේ link එක. page එකට inbox පණිවිඩයක් කියලා දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මගේ සහායිකාවන් සම්බන්ධ කරගෙන ඒ වගේම අනිත් දේ තමයි ආශිර්වාද කුලතුම් කට්ටලේ සහ ආශිර්වාද පණිගු කට්ටලේ හිරුමැණි දරුවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක page එකට පරිවිතයක් කියලා ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි දරුවන්ට දැනුම් දෙන්නට ඕන. අප්‍රේල් 9 සිදු කරන විශේෂ සූර්ය පූජාවට සහ කිරිදානමය පින්කමට අවශ්‍ය ඕනෑම දරුවෙකුට සම්මාදම් එකතු කරන්නට පුළුවන්. පහල description box එකේ තියෙන page එකේ link එකට ඇවිල්ලා ඒ පිළිබඳව දැනුවත් වීම කරන්න පුළුවන්. මාර්තු 31 වෙනකම් විතරයි මේකට අවස්ථාව තියෙති කියලා මතක් කරන්නට ඕනේ. මොකද සමහර දරුවෝ ඒ පිළිබඳව නැවත විමසීම් කරනවා. ඒ දරුවන්ට මතක් කරන්න ඕනේ මාර්තු 31 වෙනකම් විතරයි අවස්ථාව තියෙන්නේ. එහෙනම් අපි තවත් video එකකින් නැවත හම්බ වෙමු. මේ දැනුම මේ සියලුම video හැමෝටම බෙදා හරින කිසිම දෙයක් මේක මට විතරයි තියා ගන්න ඕනේ. දැන් මම මේ දේවල් උගලන්ට කියලා දෙන්නේ උගලන්ට ආදරේටනේ. උගලන්ගේ ජීවිත සැපවත් කරන්න මම මේ වයින් කිසිම විදියකින් අනේ ඒක කවුරු හරි දැනගනි ඒක හොඳ නෑ හිම හිතන්නේ නෑ. උගලන්ට ආදරේටමයි මේ හැමදේම දෙන්නේ. ඒකට උගලොත් ආදරේට මේ හැමදේම බෙදා හරින්න ඕනේ. මම සමහර වෙලාවට දකිනවා මේ දරුවන්ගේ හිතවල තියෙන හරිම ආත්මార్థකාමී පැතිය. දැන් මම දැක්කොත් එහෙම කවුරු හරි දරුවෙක් ඒ දරුවට උදව් කරන්න ඕනේ කියලා මට හිතිලා මම ඒව ෂෙයා කරනවා. ඒක මම කරනවා. මේ දරුවන්ගේ හිම හිතුවilla නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. හැමතිස්සෙම අපි තව කෙනෙක්ට උදව් කරන්න උත්සාහ කරන්න අපිට පුළුවන් විදිහට. අපිට මුදල් වලින් බැරි වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් අපිට වෙන විදියකින් බෑ. නමුත් පුළුවන් විදියට අපි ඒක කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒක නිසා මේ ඔකලන් විතරක් දැනගෙන නවත්තන්න එපා. හැමෝටම මේ දේවල් ව්‍යාප්ත කරන්න උදව් කරන්න. එතකොට තමයි අපිට රටක් විදියට නිවැරදි ශක්තිය බලගැන්විලා නැගිටින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැමදෙනාටම.